සාහිත්‍ය ලෝකය ඉතිරියේදී අපිට මුහුණ දෙන්න වෙන ආහාර අර්බුදයට ඉතා හොඳ විසඳුමක් තමයි මේ කෝස්. මේ ඉන්නේ බණ්ඩාර. ඉතින් බණ්ඩාර මේ සඳහා හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්. බණ්ඩාර මේ ටික එනම් කපමුනේ. ඔය පැහිලාද කියලා බැලුවනේ ඔයා මුලින්ම. මේ පිහියෙන් කොටලා බලලා තිනවා පැහිලාද කියලා. උඩේක බණ්ඩාර මදි. දැන් අපි සූදානම් වන්නේ මෙන්න මේ කඩාගත් කොස් කෙඩි ටික අරගෙන යන්න. ඉතින් ඒකට අපි මෙන්න මේ වගේ ලාඩප්ප කුණ්‍යක් හදා ගන්නවා. බොහොම පහසුවෙන් ගෙනියන්න පුළුවන්. එතකොට ඔන්න දැන් එක පැත්තක් ගැහුවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ ආකාරයෙන් අනින්නයි තියෙන්නේ. දැන් උග අරගෙන ගිය හැකි නේද? දැන් උග කරේ තියාගන්නයි තියෙන්නේ නේ. අනිත් එක අතෙන් ගන්නත් පුළුවන්. නෑ විදිහට ලේසි ක්‍රමයක් තියෙනවා. ඉතින් කොස් ටික අරන් යන්න තියෙන්නේ ඔහොම. ඔන්න ජාතියේ බත් ගස කොස් ගසේ වටිනාකම අපි ඔයාලට පෙන්වන්න හදන්නේ. අපි දැන් මේ ගෙනාපු කොස් ලියලන්න හදන්නේ. ඒ වගේම කොස් ගහේ ඉදුණු ඵලයේ තමයි අග්‍රඵලයේ තමයි මේ තියෙන්නේ කපුම් බණ්ඩාර. මේ තියෙන්නේ කොස් ගහේ අග්‍රඵලය. හරි, කපුම් බණ්ඩාර. ඉතින් ඔයාලත් මෙතන හිටියනම් කෑල්ලක් දෙන්න තිබුණා. දැන් ඉස්සරහට ජාතික ආහාරය වෙන්න නියමිතයි කොස් ගස. අපි දැන් මෙතෙක්කල් බත් කෑවා. දැන් කුඹුරු වැඩ කරන්න මිනිස්සුන්ට කොහොර නැහැ. මිනිස්සු භාගයට භාගයක් කුඹුරු වලට යන්නේ නැහැ. ඉතින් අපි දැන් කොස් කමු. ඔකට ලුණු පොඩ්ඩක් එහෙම දාගත්තා නම් හොඳයි නේද අම්මේ? ඔව් හොඳයි. ලුණුයි ගම්මිස්සු පොඩ්ඩක් දාගත්තා නම්. ඒක තමයි. වාසු නැ එන්න වරක් කැලා මහන්සියලා ඉන්න වෙලාවට හොඳ කෑමක් ගන්න නැන්දේ. ඔන රස කෑමක් තියෙනවා. ඔන රස කෑමක්. ඔන්න දෙවනි රස කෑමක් තියෙනවා කන්න. දැන් දාවේ. දැන් අපේ මූලික අරමුණ තමයි මේ කොස් ටික කපලා වේල ගන්න එක. ඉතින් ඒකට අපි දැන් සූදානම් වෙනවා. තේවත් වල ඕන තරම් මේ වගේ කොස් ගෙඩි ඉදිලා කුණු වෙලා අහක යනවා. ඕගොල්ලෝ දැකලා ඇති. ලංකාවේ ගොඩක් වතු වල මම සංචාරය කරලා තියෙන නිසා මට අනන්තවත් කොස් ගස් වල කොස් ගෙඩි වහලු පිටින් තියෙනවා දැකලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් අපත යනවා. ඉතින් මේ අපි සූදානම් වන්නේ එහෙම අපත යන දේ නවත්තා ගන්න ඕගොල්ලන්ට පාර කියලා දෙන්න. මොකද අපට බත් වෙනුවට කොස් කෑවට කිසිම අගුණයක් නැහැ. ඉතින් ඒ සඳහා දැන් කොස් උනත් හැමදාම හැදෙන්නේ නැහැ. අවුරුද්දේ දින 365ම නැති නිසා කොස් තියෙන කාලෙට අපි දැන් මේ ටික ඔක්කොම මේ විදිහට අපි පිළියෙල කරගෙන වේල ගන්න ක්‍රමය තමයි අපි ඔයාලට කියන්න හදන්නේ. බබා උතුරින් අයින් වෙන්න. ඉස්ස මේ බණ්ඩාර ඔය මීමල් මල් හැදෙන කාලෙට ඒ මල් හැදෙන්නේ පොසොන් මාසෙට තමයි. ඉතින් පොසොන් මාසේ ටිකක් වැස්සයි. පොසො බොහොම වහිනවා කියන එකක් වෙනවනේ. ඉතින් ඒ නිසා පොසොන් මාසෙට තමයි ඔය මීමල් හැදෙන්නේ. ඉතින් මීමල් හැදෙන්නේ මේ රාත්‍රියේ රාත්‍රී කාලේ තමයි ඔක පිපෙන්නේ මීමල්. ඉතින් උදේ ගිහිල්ලා
සමහර වෙලාවට නම් ඔය ගහයට සමහර කට්ටිය පැදුරු වෙලා තියලා තියෙනවා. මොකද මේ පැදුරු වෙලා තියන්නේ අර කැලේට වැටෙනවට අහුලනනවට ලේසි, මේ අර පැදුරට වැටුනහම අහුලා ගන්න එක. ඒක නිසා උදේ පාන්දර ගිහිල්ලා ඉතින් මේ මල් ගෙනහැල්ලා පෙට්ටියකට හරි කොහොම හරි ඒවා එකතු කළා. අන්න අතම කතාවක් කියනවා අහගෙන. සුදු පාටයි, හරි ලස්සනයි, හරි සුවඳයි. ගොඩාක් අහුවපත හරිම සුවඳයි ඒක. ඉතින් ගිහිල්ලා ඒ වහුනවා ගෙනහැල්ලා ඊට පස්සේදී අවුවේ දානවා. ගලක දානවා සමහර වුණා. අපි නම් ඉතින් මේ පැදුරු වල දාලා හොඳට වේලනවා. වේලලා ඊට පස්සේ තදවටම වේලුණා පස්සේදී ඕකේ රේණුව තලන අහකට දාන්න ඕනේ. එහෙම නැත්නම් රේණුව වුණාම මීමල් හැලපවලට තිත්තයි. ඒක නිසා මීමල් හැලප හදන්න අපි කරන දේ මීමල් ටික හොඳට වේලුණාම ඊට පස්සේදී ඒක ලීයක් හරි මොකක් හරි අරගෙන පොඩ්ඩක් ওই මල් ටික තලනවා. තලපුවාන් පස්සේදී අර තද අවුවේ තියෙන නිසා ඒ ටික කර වෙලා රේණු ටික වෙනම වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේදී මීමල් ටික අරගෙන ඊට පස්සේදී කියලා හැලප හදන්න ඕන වුණාම ඒකට තව හාල් පිටි කොටලා හාල් පිටි ටික පුත්තාලා ඊට පස්සේදී මීමල් ටිකක් අබරලා ඔක්කොම එකට අනලා පොලු චුට්ටක් දාලා සීනි චුට්ටක් දාලා ගන්සූරිය කොලේ අරගෙන තමයි මීමල් හැලප වණ්ඩුවේ හම්බා ගන්න. ඉතින් මීමල් හැලප හරිම රසයි. ඒ වගේම ඖෂධීය ගුණයෙන් යුක්ත ආහාරයක් හැටියට අපේ ඉස්සර පැරන්නෝ ඕවා නම් භවයට අරගෙන තියෙනවා. නමුත් දැන් නම් බොහෝ දෙනෙක් ඔය මීමල් කියලා කියන ඒවා හොයන්නෙත් නෑ, දන්නෙත් නෑ. මම නම් කාලත් නෑ අම්මේ. ඔව් ඒක තමයි. ඒ වගේ බණ්ඩාර කාල දිනා නෑ නේ තමයි මීමල් හැලප කියලා කියන්නේ. අන්න ඒකනේ. දැන් අම්මා මේ මතක ඇතුවම අපිට හදලා දෙන්න දැන් කිව්වා වගේ. දැන් මීමල් කොළවල් වල තියෙනවා නම් කොළක හරි ගෙනහැල්ලා කොළකින් හරි ගෙනහැල්ලා හදලා දෙන්න පුළුවන්. ඊතරම් ඖෂධීය ගුණයෙන් යුක්ත බොහොම හොඳ දේශීය ආහාරයක් විදිහට මීමල් හැලප අපේ පැරණි අය භාවිත කරලා තියෙනවා ආහාරයට. දැන් ඔයා කතාව අහගත්තද? දැන් කියන්න බෑ. දැන් අපි සුද්ධ කරගත්තු මේ කොස් මදුළු ටික මේ විදිහට කුඩා කැබලි වලට කඩා වෙන් කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මදුලක් කොටස් දෙකකට තුනකට වගේ කඩා ගත්තම් ප්‍රමාණවත්. දැන් මේ විදිහට බොහොම පිරිසුදුව අපි මේ භාජන වලට මේක එකතු කරගෙන තියෙනවා. ඔව් ආතත්තා සුද්ධ කරනවා. කොස් ඇට ටික අපි වෙනම මේ විදිහට කොස් ඇට ටික වෙනම එක් ප්‍රෙස් කරගෙන තිනවා. මොකද කොස් ඇට ටිකත් වෙනමම කබඩා කරගන්න පුළුවන් නේද පුතේ? මේක නෝන තව මෙරි ඉගෙන යනකොට හොඳටම තම්බනවා නෙවෙයි. සාමාන්‍යයෙන් අර පට්ට ගතිය වගේ වෙන්න තව මෙරිනහම අරන් බාලා එක්කෙනෙක් දැන් ගන්න හොඳටම තම්බන්නේ නෑ නේද? මේක ගෙනිහිල්ලා පෙරා ගන්න ඕනේ. ඔව් මේ ගෙනිහිල්ලා අපි ජලක් තියෙනවා ඒකට දාලා වතුර තියෙනවා කියලා අන්න දවසේ අවුල දාලා වේලෙන්න දාන්න. එන්න එන්න බලාගන්න මේ පුතත් බලාගන්න. එන්න මේක තමයි දැන් දාන්නේ අපි. රෝස මල්ලේ සුවඳ වැඩි වැඩි තින් දැන් අටකොස් දානවා. දැන් අපි මේ තම්බාගත් කොස් ටික මේ විදිහට හොඳට ඉරේලියෙන් වේලා ගත යුතුයි. ඉතින් මේ අපි කරන්නේ මේ විදිහට පිරිසුදුව වැලි නොවදින තැනක ආරක්ෂාකාරී ස්ථානයක මේ ටික වේලා ගන්න. ඒ වගේම මේ කොස් ඇටත් අපි මේ තම්බලා මේ විදිහට ඒකත් අපිට අනාගතයට පරිස්සම් කරගන්න පුළුවන් විදිහට කල් තබා ගන්න පුළුවන් විදිහට මේකත් වේලා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ කාලයක් අපිට මේවා ඊට පස්සේ අටුවේ තියලා මේක ඇසුරුම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම දේ තමයි මේ වයි පණු කැදලි වගේ ඒවා පණුවන්ගෙන් ආරක්ෂා වෙන්න ඔගොල්ලෝ මේවා ඇසුරුම් කරනකොට අනිවාර්යෙන්ම
දෙහි කොළ තට්ටුවත් තබන් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔගොලෝ හොඳ ඇසුරුම් පෙට්ටියක බහලනකොට අඟල් අඩියටම දෙහි කොළ තට්ටුවක් දාන්න ඕන. ඒ වගේම ඊට පස්සේ අඟල් දෙකක් විතර මේක දාලා නැවත දෙහි කොළ තට්ටුවක් දාලා ඒ විදිහට තට්ටු මාරු ක්‍රමයට දෙහි කොළ සහ අටුකොස් කොස් ඇට ආදිය තබා ගත්තොත් ඕගොල්ලන්ට මේ කොස් සෑහෙන කලක් කල් තබාගෙන ආහාරයට ගන්න පුළුවන්. මේ වීඩියෝෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒ අපිට මහත් සතුටක්. ඒ වගේම තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ අලුත්ම වීඩියෝ ඔබ ළඟට එසෙනින් ගෙන්නා ගැනීමට ඒ ළඟ තියෙන bell icon එකත් click කරන්න.